විරුවන් සමරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්ුණා. ආචාර්ය විදිමුර 21ක් පැවැත්වීමෙන් අනුතුරුවයි ජනාධිපතිතුමා වෙත උත්තමාචාර පිරිනැමුණේ. සන්නත් හමුදාවල ප්‍රෞඩත්වයේ විදහාදක්වමින් උත්තමාචාර පෙළපාලියේ ගමන් කළා. පෙළපාලියේ ප්‍රධාන අනදෙන්නා වූයේ මේ ජෙනරාල් රුවන් වණිගසූරිය මහතාට. යුද හමුදාවේ නිලධාරීන් 162 දෙනෙකු ඇතුළුව 3872 දෙනෙකු විවිධ රෙජිමේන්තු බලසේනා හා ඒකක නියෝජනය කරමින් පෙළපාලියට එක්ව සිටියා. පොලිස් පරිශෝධකවරු නිරෝෂක් කුමාරි අවරකින් අල්කට රෙජිමේන්තු සැරේන් මේජර් ලෙස බල්ල බලආරක්ෂක සහ වේග පහරක මුරයාත්‍රා නාවික හමුදාවෙන් පෙළපාලියට එක්ව සිටි සංඛ්‍යාව 1044. හමුදාව සම්බන්ධ තොරතුරු කියන්න අප සමග රැඳි අද දින ලුතුන් කොමාන්ඩර් යාපා ජයසිංහ ලබනවා. කොමාන්ඩර් චාමර ලියනගේ ඔබ මේ දකින්නේ කපිතාන් ඩේමියන් ෆ්‍රැන්ඩිස්න් අනතුරු ලැබූ ශ්‍රී ලංකා නායක නාසාගර නෞකාවයි. තුරිත නඩවඩිකේ පඩගණිකු පෙන්ගල් පඩතිරේ ඉතලම දාන්නා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 932 දෙනෙකු ප්‍රධාන පෙළපාලියට එක්ව සිටියා. ඊට සමගාමීව ප්‍රහාරක ජෙට් යානා සහ විවිධ වර්ගවලට අයත් ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා සමූහයක්ද 71 වෙනි ජාතික දිනයේ වර්ණවත් කළා. දැන් අපිට මේ දිරි දිස්වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයා මාෂල් කපිල ජයම්පති पोलिस विशेष कार्य बल कायदेवाहन अश्वारोहक हस्तिया දෙන පොලිස් කාන්තා බලයනිය 71 වන ජාතික දින සැමරුම් පෙළන් කරන අවස්ථාවයි මේ එක්දාගණි පොලිස් කාන්තා සිවිල් ආරක්ෂක බලකායේ ගමන්ගත් පිරිස 363 එමෙන්ම ජාතික ශිෂ්‍ය බඩ බලකායේ 302 දෙනෙක්ද 71 වෙනි ජාතික දිනේ වර්ණවත් කිරීමට එක් වුණා. පරිශන හා සම්වර්ධන මධ්‍යස්ථානයේ මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද 122 මිලිමීටර 122 බැරල් 10කින් යුත් মালටි බැරල් රොකට් ලොන්චරය සහ රොකට් ස්ටැගත් රථය මෙම පද්ධතිය 100%ක්ම දේශීය තාක්ෂණයේ භාවිත කරමින් නිර්මාණය කර තිබෙන්නේ. දැන් මේ ඔබ දකින්නේ